දේශී වෙදකමට අලුත් සහිත්‍යයක් හඳුනා දෙෙන්ට අදහස් කරනවා. අපේ වෙදකමත් එක්ක සම්බන්ධයලා තියෙන පුරාණ වෛද්‍ය ගන්ථ ඒවගේම ලිකිත තොරතුර රාසියක්ත් තියනවා. ලිකිත් තොරතුරු හටගිය මිහින්තලේ මුල් කරගත්ත අවුරුදු පන්දා කන වඩා වැඩි සංස්කෘතියකු අපිට තියෙනවා සිලා ලේඛන මගින් නටබුන් මගින් සහතික වෙන ඉතිහාසයක් පුරාණ රෝහල් පද්ධති පිළිබඳ තොරතුරු අවරුදු පන්දහකට වඩා පෙර සිටම පැවතෙන් තොරුතුරු පිළියඳ ඉතිහාසයක් අපි ගෞතියනවා දැන් අපි මේ සහිත්‍ය ආරම්භ කිරීමම් සිදුරන අපි දන්නා ජාංචතත් සන්සිරම ඇත්තුමා දැන්ට අවුදු දසක කීපයකට පෙර වෙදහාමිනේ ටෙල් නාටෙන් මුල්ල අරට ලංකාවේ දේශී වෛද ක්‍රමය අගේ පිළිබඳ කතිකාවක් ගොඩ නැගුවවා. තිඒ කතිකාව නිර්මාණය කිරීමසද අපි උත්සාහයත් ධරනවා ඒක පියවර ක්‍රදයට තමයි අපේ ප්‍රවීණ සාහිත්‍ය දරයෙක් වන නන්දසේන විතාරණ මැත්තුමා දෙබරයට ගලක් කියලා ඇති කරන මේ කෘති අද ජනගත කිරින් සිදු කරන්නේ මේ කෘතිය පමණන්නෙවෙයි. එවැනි සාහිත්‍යයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා. අපි පාරම්පරික වෙදකමින් දේශය වෛද්‍ය ක්‍රමින් සහ ඒහා බැදුුණු ආයුරිය ද වෛද්‍ය ක්‍රමින් බටහිර වෛද්‍ය ක්‍රමගින් ප්‍රතිකර්ම නැති රෝග සොඳහත් පිළියන් ලබා දෙන්නට ඒඇනි ප්‍රතිකර්ම නීම කරන්න හැකි ලැබිල තියෙනවා හැකයා ලැබනවා අන්සභාග රෝගයට අද වෙනට ආතරයිතී රෝගයට ප්‍රතිකර්ම ක්‍රම තියන් අපි දේශී වෙදකමින් ඒවගේම අද බටහිර විද්‍යා විසින් පිළිගන්නවා. ඔවුන්ගේ අෞෂධවර්ග වල ක්‍රියාකාරිත්තයේ හේතුකොට ගෙන අතුරු ආබාද ඇතිවිය හැකී කියෙන මතය බටහිර වෛදරිමු පිළිගන්න සත්‍යය. තයනිසා අද මේ ගැඹුරු සාකච්ඡාව අපි අවධි කරන්නේ රට පුරාම විශේෂෙන් දැන් අප ඇතිකරගෙන යනවා මේ දවස් සනවිත් ලබන අප්‍රේල් මාසය වෙනකොට එලි ක්වඩ. මේරටේ පාරම්පරික වෛද්‍යවරුන්ගේ නාමලේකනයක් පතන් වතාවට එලි දක්වනවා. ආර්ුරේද වෛද්‍යවරුන්ගේ නාමලේ කනයක් එළි දක්වනවා ඔවන්ගේ පාරම් පරම්පරපිල් බඳ විස්තර ඔුන්ගේ විශේෂට පිඳ විස්තසර අපි ජනගත කරන්න කටයුතු කරමින් යනවා. ඒවගේම අදදවස්සේ අපි තවත්කාරන්න මුල් තබනවා ඒතමයි දේශීය වෛද්‍ය සභහාවක් නිර්මාණය කිරෙන් පිළිබඳ අපි... අනු කමුටුවක් නිර්මාණය කර ලතින ඔවුන් රටපුරාමගිහිල්ලා ඒ පිළිබඳ අදහස් ලබාගෙන බලාපොරොත්තුවයනි අපි විවෘතව අද මේ අවස්ථාවේ ආරාධනා කරනවා පාරම්පරික වෛදරුන් ලියාපදිංචි කිරීමත් ආයුරේද වෛදරුන් ලියා පංචි කිරීමත් සම්බන්ධයෙන්. අපි අලු ක්‍රම්බේදයක් නිර්මාණය කිරීම සඳහ වූ සාකච්ඡාව මේරටේ ජන්තාවෙන් අදහස් ලබාගණ්ඩ මේ ශේත්‍රගෙන උනන්දවයෙන පරම්පරික වෛදවරගෙන්. තුරු බා ගන්න අපිටයුතු කරම යනවා ඒ සඳහා අප අමාත්‍යන්සය සමඟ සම්බන්ධයනිකෙන ආරාධනවාපි කරනවා. ආයුවේදයට සාහිත්‍යයක් සඳහා මුල්පියවර තබන්නට අපි උත්සාහ ගන්නවාලබරට ගලක් ටෙලිසිත්තම් මාලාව අයුේද අමාත්‍යන්සේයට පිළිගැනීම මග. මේක සීරීසයක පහයි අද මුල් කොටස්ට දෙක ම ඇම තුමාට පිළිගැනවා අපි බලාපොරොත්තු වෙනවා ගෙදර සාාලිට මේ පණවිටේ ගෙනියන්න. අමාත්‍යන්ස අලුතෙන් නම් කරනකොට විශේෂ අමාත්‍යන්සයක් හැටියට අයුරේධ අමාත්‍යන්සයේ නම් කරුන් ලැබුණා ආයුවර්ණ සැප, බල ප්‍රඥාව ජනතාවගේ සංවර්ධනය කරන්න තමයි ්‍යාමාත්‍යන්සේ පිටලද. එකට වෙන අමාත්‍යන්සයනේ. මේකත් තමයි සමාජ්‍ය සංවර්ධනය කියලා කියන්නේ. සංවර්ධනය කියලා කියන්න මිනිස්සුන්ගේ අයු වැඩිවෙන්න ඕනේ වර්ණ වැඩිවෙන්න ඕනේ. සැප වැඩිවෙන්න ඕනේ බල වැඩිවෙන්න ඕනේ ප්‍රාව. මේ සියලු අමාර්ත්‍යයන්ශ වලින් කෙරන්න ඕනේ දේ. අවසාන ගුලියක් කල්ලා කල්කයක් කල්ලා ගත්තහම මෙන්න මේකයි කරන්න ඕන දේ ආයු වර්ණ සැපබල ප්‍රඥා දැන් මේ වැඩේ අපිට කරන්න පුළුවන්ද මෙතෙක් බැරිවුණාද මේක කරන්න පුළුවනි හැබැයි මෙතෙක් බැරිවුුණ කාටද වැැරි වුණේ අපි ඔයායටත් කරගෙන අවුරුදු දහස් ගාන කිටපු ඔය මහා බලවතුන්ට ආයු වැඩි කරන්න බැරිවලාතිෙන වර්ණ වැඩි කරන්න බැරිවෙලා තියෙනවා. සැප වැඩි කරන්න බැරිවෙලා තියෙනවා. බල ප්‍රඥාව කෙනෙකට ඉංග්‍රීසිකාරීට වචනයක් වත් නෑ. ප්‍රඥාවට වචනයක් පත් නෑ. ඉති මේ අයට පැරිවුනා ඇයි බැරිවුණේ අපිට පුළුවන් වෙන්න කොන්ල පුළුවන් වෙන්න මෙහෙමයි. සීගරය හදපු ඇත්තෝ. ලෝව මහපාය හදපු ඇත්ත. කලාවැව හදපු ඇත්තුෝ. ඉස්ුරුමණය පෙම්වවල අඹපු ඇත්තන්ට ඕවා තිබුණා. මො තිබුණ. ආයු වර්ණ සැප බල ප්‍රා්ති මෙවා තිබුණා. විශේෂයෙන් ප්‍රඥා කියනකොටම මතක් කන්නවා ලෝකයට තියෙන ඉතාම වැදගත්ම සංකල්පය යට කරන්න බැරි සංකයක පේ තමයි වැවයි දාගබයි ගමයි පන්ස. මෙන්න මේ හතර තුළ තමයි ආයු වර්ණ සැප බල ප්‍රඥාව දියුණු කරන්න පුළුවන්. කොරෝනාවෙරදි අපි දැක්කේ මකක්ද. මේ එකක් පත් නැතුව ඔය මහා බලවත්තු සියල් ලෝම යන එෙනමන් නැතුව සියලට ටටා කියන් කෙවා. වෙන උත්තරයක් තිබුල නෑ හැේ අපිට. අපේ පාරම්පරික අවසද රටාව ලෝකෑම පිළිගන්නා කෙනෙක්ට ිය. දැ අපි මේ ෝජනා කරන්නේ පාක්‍රමම් බහ යුගයට යන්න දනෑ. ඒ දුල අතීතට යන්න ඕනන දදාශනම්සේ හැටටන්න එදදා ශනම්සේ හැට වෙනකටින ඉම්බිරිසාවක් ඇදනවා අපි වෛ්‍යවාර්තා ගත්තන ඉංජෙක්ෂන් ගත්තන එක්ේ ගත්තනෑ මකයෙන් පෙති ගත්ත නෑ මොකයනම ඉදැන් එහෙමත් පෙති මේ එකක් පද දෙදානසේ හැට වෙනකොට හිටියනේ අපිට හිම් පිරිස්සාවන අපිට උන හැනාම අම්ම අපිට බිහෙත් කරා එක සනීපුණා අපි යෝජනා කරන්නේ මහා දුරකට යන්න නෙමේ මෙන්න මෙතැන්ට යමු එදා නම්සේ හැටට යමු ඉ තව පොඩ්ඩක් හට ඉන්න පුළුවන් හැබ ඒක කියන්න ගහම දේශපාකසඒ එට එන්න එනතුමගේ දන්නසේ හැට කියල කියන්නේ එකයි දැ? මේ අපේ පාරම්පරික බෙහෙත්තික සකන් ලාස් කල්ලා නොවැදගත් කල්ලා යටගහලා එම කරපු අවෂධ ප්‍රතිපත්තියේ ආයු වැඩි කරන්නේ නෑ වර්ණ වැඩි කරන්න සැපවැඩ කරන්න බලය වැඩි කරන්න ප්‍රඥාව වැඩි කරන්න කියෙන. ඒ නිසා කොහොමද මේක ජනගත කරන්නේ. දැන්වර සකන්් ලාස් කරල දාලා තියෙන්නේ ඒක මතු කරන්න නගකට සාහි්‍යක ඕේ. උපත්මානයට සාහිත්‍යයක් තියෙනවා. දරු මල්ලෝ දෙකක් හොඳටෝම අපිට ඇති නේද දුවේ කියමින් කියලා කිව්වේ ගමට යන් ගෙනියන්න පුළුවන් ගායකය කරා. ඒ කාල මේක කියන්න පුළුවන් පාඩ මක්ලමිින් දරු හතක් අටත් ඕකත එක තමයි රොකුම සැප දරු සැප විතනක් නෙමෙයි සැප ඒ සැප වින්දයිද මිනිස්සු. මෙහෙම ඒ ඒක ගමට ගෙනිච්‍ය අන්තිමට. කොල්ල දැ ර ත්‍රීල් ල හු ගේ තියනවා ඔපමටික යෙන ත්්‍රීල්ල කකර හන්දිි යනවා. එහම සාහිත්‍යයක් තියවා නමුත් ආයුවේදර සාහිත්‍යයන්නේ. අපි මේ උත්සාහ කරන්නේ මේ තෙලිසිත්තම් හරහා ගෙතර සාලේ මේ සාකච්චාව අපි පවත්තන්න පලාාපොත් වෙනවා. අපි වලාපොරොත් වෙනවා මේ සාකච්චාවට අ මැක්්ච එකක් බලන්න කොතුන වගේ මුවම් පැලස්ව බලන්න කොතුන වගේ. අපේ රටේ ජනතාව සාලිට එකතුුවීම එක දකි. ඒ හරහා අපිට පණ විදේ මේ ඇත්ත අපිට ගෙන යන්න පුළුවන්වෙේ තවත් අපපර කීපයක් විතරක් ඕනේ. උපතුමල්ල දන්නවා ම දැක්ක තරන් ගරු ඇමතුමා දැක්ක තර සමනලය උබතුමල්ල දකිින් ගැන අපි පුංචි කාලය සමනලෝ අපි දකි. දැන් සමනුල නෑ තව ටිකත්තල් යනකොට සමනලින් සූර විතරක් කිරුවෙනවා. හැබැයි ඒවගේ ඒත් එටිකම ඊළඟට බලපාන කණ්ඩායම තමයි සමනල්ල වගේ දරු පැටම්. හවසට යනගම බලාගෙන නැහැම ඩිස්්‍රන්සරියකම පෝලිින් ඇහිල අම්මලා තියාගෙන ඉන්නේ කාවද මේ පුංචි සම්මනල් පැටව. ඊළඟ බලපෑම තියෙන්නේ එතන එතන්ටයිබලපෑම තියෙන්නේ මේ සමනල පැටවුටික අපි බේර ගන්න ඕනෑ. ඒගොල්ලට ඉංචක්සන් ගහනවා ඒගුල් එක්සේ ගන්නවා. ග්රිපෝට් රිපෝට් එහෙම් පැති දෙදනවා මෙහෙම පෙති මෙහෙම දස්සව වදද දෙනවා හැබ අපි දරුව හැටිටවිින්දනෑගරුව ඇමස්තුමා දරුව කෙචිටවිින්ද නෑ නොදන වදයක් නෑ මේක මගේ මම ස්තාත් මම ගමින් ඉඳලා ආවා ඇවිල් අපි නාගරික වුණා ලොකපුතා දවිඳින දහස් දුක මේ දොස්තරගේ ඒ දොස්තර ඒ දොස්තරගින් මේ දොස්තර හැටට මාර්ම විඳින දුකත් එක්ක මම අතීතකලා. ඊළඟ ළමයි දෙන්නට මන්දුන්නේ මැටිලිප දරලිපි මැටිමුුට්ටි පස් පංගුව පෙරලා දුන්නා ඉන්ජෙක්ෂන් නෑ බ්ලඩ් රිිපෝට් නෑ එක්ස්රේ නෑ ළමය කෑ ගහන්න නෑ. ඉ ඩෝල්න මොකුත් නෑ ඊළඟ දෙන්න ඉප දෙන්න ස්පිරිතාර ගියා විතරයි. ඉති මේ ඇත්ත මේ ඇත් ජනගත කරන්න ගරුවම ස්තුමත් එක ම කු. මේ සමනල පැටව්ටික බේර ගත්තොත් ඒරගන්න පුළුවනි කිසිම බයක් හිසඳපා. මේ සමල්ලදර පැටව්ටික බේර ගත්තොත් ඒ තික තරුණවෙන්නකුට ඒ ගොල්ල ව ඔොහුුව වන්නකොට ඒ ගොඩ තරුණය වෙනකට ඒ ොල් වැඩිහිකික වෙනකොටත් ගෙනියන්නේ ඒ අෞශධ ප්‍රතිපත්තිය ඒ ආහාර ප්‍රතිපත්තිය ඒ ජීව නරටාව. එහෙනම් අපි ගරුව ඇමතිතුමා එ බැඳුණු වෛද්‍ය සභාවකිනෝ ඒ වෛද්‍යතුමාන ලෝකෙට ම දුන්න බරපතර පනිරඇත්තිනො. ඔය එ ඇත අපිට නැතත් අපිට මේකට මූුණ දෙන්න පුලුවන් කියල පි. ඒ ඒ වෛද්‍ය සභහාව ඒ වෛද්‍ය තුමල්ලා එතුමල්ලා එ එකතුවෙලා කරු ඇමතුමාට අමාත්‍යයන් සැපතිනවා. මේ පිරිසයක එකතු වෙලා අපිට පුළුවන් වෙයි මේ සාහිත්‍යයේ ජනගත කිරීම හරහා අර සමල්ල පැටවුටිකු බේලාගන්න. මම සාහිත්‍ය ධරයක හැටියට. සහතිකා කරනවා. අවුරුදු තුනකින් මතු පන්ට පුළුවන් මේ සමනල පැට අවුටික බේරගන්න මතකතියාගන්න හොඳින් මගේ දරුවෝ නෙමෙයි මගේ දරුවන්ගේ දරුව නැත්තං ඔබේ දරුවන්ගේ දරුවන්ට දකින්න සිද්ධ වෙනවා මේ ගමන ගියොත් දෙමව්පියන්ට කලින් දරුවන් මේ යන කාලයක් අකාලේ මේ ඒ සියල මේ වයින් අඩම් කොලදදි. දෙමෝපියන්ට කලින් දෙමවෝපියන්ට කලින් දරුවන් මේ යන කාලයක් දකින දිනේ වැඩි ඇතක නෙමෙයි මේ මේ වෛ්‍ය ක්‍රම තුළ ගමන් කලොත්ඒ නිසා අපේ දේට ආදරය කරන අපි දැන් සියල්ලම අපිට උගන්නපු බරපතල පාඩමතමයි අපේ දේ තුට්ටුවකට ගණන්ගන්න එපා අපේ නෝන දේ තමයි අපිට ඕනේ රටකි වන ඕන එකක් ඒක මිදිලා අපිට මහා ඉතිහාසයක් අපිට මහා සංස්කෘතියක් අපිට මහා වෛද්‍ය ක්‍රමයක් අපිට මහා ආහාර රටාවක් අපිට මහා ජීවන රටාවක් අපිට මහා ප්‍රාත්නාවක් ඉතිහාසේ විසින්දීල තියෙනවා ඒ ගමන යන්නේ නැතුව වෙන ගමනක් නෑ මොන එනතාවත් ඊට පස්සේ වෛදසේ ඊට වඩා බරපදලින් ඉදිරියට එනවා කියලයි විද්‍යාක්නීන් කියන්නේ. කරැල්ලට පණහයි සරත්ලාල් කුමාර මහත්ම කරන තින කෘතිය සම්බන්ධයෙන් ම ඇතරම පලමු ස්තූතිවන්තයනවා සරත් මහත්මයට මොකද කියනවන්න දැන් හැත්ත එක අරගලේට අවරුදු පහා පිරිණ මොහොතේ මංහිතෙන වර්තමාන නූතන සමාජය හැත්ත අරගලේ ගැන නවතකීමක් කරන්න ඕනි කියලා. ප්‍රධාන වශයෙන්ම මම එහෙම හිතන්නේ හැත්තකේ නැගිටීම කියන්නේ හුදු සන්නද නැගිටීමන් නෙවෙයි. එකට පාදගවෙච්ච කරුණුකරණක් ගණනාවක් තියෙනවා. කො එතිරින් හරිගයාම ඒකාලි තිබුුණ සමාජිතත්වය රුණයන්ගේ රැකහා විරහිත භාවය විශේෂම නිදහසධ්‍යාපනැත්තක් ලංකාේ බිහිවෙච්ච උගත් ්‍රාමිය තරුණ පරපුර තුට එගමිය තරුණ පරපු පහොම හිතන්නගත්තේ තොර සූත් දේශය භාෂාව සිංහල භාෂාව රාජභාෂය කිරීම හර දම්ලට මේගේ පුදැන පද්ධති ඒකත්ේ කවදි්ච තරුණෝඒ තරුණේ තම අර්ගලය කරන්නේ මේ අරගලය ගැන්න අපි හුදු සන්නද්ද පොටස මිතර බලන්න නැතුව මෙනේ සමස්ත කාරණාව කිය ගන්න වනන්න මහිත වර්තමාන තරුණයට ලොපුු පණුඩියයක් කරවා ඒ මං අදහස් කරන්න වර්තමාන තරුණයෝ අයු සන්නධර්ගයක් කරන්න නිිලමොක ඒක අවදුරටත් මේ ලෝක බලාත්මක නැහැ බලන් ගුණ හැ මේ විසිෙක් වන සවාසට අපි ඩාලන කාරණයන්වෙේ සන්න දර්ල කිනික නමුත්ඒ හැත්තක හිටපු තරුණුයඇගගේ තිබ ජවය. එ දැනුම තමුගේ දේශයට තිබ ආදරය ලෝක දැකපු හැටි දැනුවෙන් සන්නත්වවෙ ලා හිටු පැටිඒ අදරත් වලංගුයි. එක අද තරුණු ය ඇගැඇතුළේ තියෙන් ඕනේ මේක කරුණු පෙළගස්සලා තියෙනවා හැත්ත එකේ මොකද වුණේ හෞද මොකද කරේ ගිෙන කාරණය මහි හත්තක ස න්ධ මන්ද අවෞරදුතු පනාහ පිරණකොට මේෝගේ කෘති විාල ගන්න නිර්මාණය වෙනවා තින් අපි එකක හිනන්න පුළුව හත්තක කොච්චර සමාජයට ලපෑම කරාගගේ ැත්තක මේ අරගලය. ඇති මං ල්ලා සිට නා රුණයන්ට මේ රන මේ පොත් කියවන්න මේ පොත් කියලලා ඔබ මධ්‍යස්ව කියවලා දැනුමක් ගන්න මොකදද කොහොමද මේ දේ වනේ කියන එක එකත් එක්ක සලුම් තරුණට පුළුවන් වර්තස්මාන සසාමාජයට ගැලපෙන රක්ට ආදරයරන හොඳ පශේර කකාාව කෙලින් තියෙන ජව සම්පන්න. ඒ වගේම වරද හමුවේ නැගි හිටින්න පුළුවන් මිනිස්සුන් එන්න. වරද හමුවේ දනගහගෙනින් නැතුව කකුල් දෙකෙන් නැගී සිට එකට එරෙහි වෙන්න පුළුවන්. යහපස් සමාජයක් හදන්න පුළුවන් තරුණ පෙන්න්නොහොමද ගිනකට පන්නරයක් මේ හැතකෙන් ගන්න පුළුවන්.ඒ පන්නරේ ගන්න මේ පුංචි කෘතිය මහි තන් වහල් වේවි කියලා. ඇැත්තකේ කරල්ලට පනස් වසරක් පිරෙන මේ ොතේ? විශේෂෙන්ම අපේ සමාජය එවගේම යම් පිරිසක්. විශෙෂ අවධානිකින් කටිතුකර බව තමයි පේන. ොද අද වෙනකොට මේ සම්න්ධෙන් කතාභාහරක් කලා නු සමාජය පුාම එ වගේම දේශුපාල කතිකාවන් ඇතිවෙලාතියනො. ඒ අතර තුර තමයි මම හැතක කැරල්ට පණහැකීන මෙම කෘතිය නිර්මාණය කරලා මුදරණය කරන්න අදහස්කරින්. විශේෂෙන්ම මට අවශ්‍ය වනේ මේ වනවිීට තරුඩ පිරිස්. කැරල්ල එකන වසර පනහක ඉතිහාස මොනාකාරෙන් කියවල තියනවාද කියන කාරණාව තේරුම් ෙරුම් කළදේ. මංහිතන මගේ උත්සාහ සාර්ථක වෙන්න ඕන මොකද වසර පනහක් කියන විශාල කාලපරාශයක් තුළ සිදුවුණු සමාජ දේශපාල වට පිටාව තුළ. පැහැදිල්ලෙසම සමාජ කොයා කොයි ස්ථානයට කොයි ආකාර්ථ ගමන් කළේ කියන කාරණාව අද අපිට වඩා සමාජින්න සාමාන්‍ය පුරවැසිය පවාදන්න. රෝඩ විජීවිඩඇතුරු නායක කණ්ඩායමක් හැත්තදාහ අසූදාක වගේ තරුණ පිරිසක් ඒක රාශී කරලා ඒ කරපු කැරල්ල ඇතම අගේ කළයුතුයි ඒවගේම එය යම්මාකාරයෙන් අපි තක්ෂේරු කළ යුතුයි අද දේශපාලන සමාජ තත්ත්යන් මත මොකද විශේෂ සනිිවේදන කරම අද තියෙන ෆස්බුක් හෝ වෙනයම් විශේෂිත ජනමාධ්‍ය නවීන තාක්ෂණය නොතිබුණු කාලෙක. පොහොමද විජවීර මෙවැනි තරුණ පිරිසත් දිනාක කඇති. ඔවුන් මංහිතන්නේ ආකර්ශණ වන් අහුගේ කතාවට වගේ බොහගේ දක්ෂතාවටවගේ ඔොහුගේ නායකත්තයට ආකර්ෂණය. ඒතුළ තමයි මේ කැරල්ල නිර්මාණය වගේ ඇතරම කරල්ල නිර්මාණය වෙන සමාජ වටපිටාවත් සවිශේෂයි. එනම් එදා පැවතු වු අධ්‍යාපන ක්‍රමය එවගේ අධ්‍යාපනය ලබපු අය විශේෂම උපාජාරීන්ට රැකිය අස්ස නොලැබීම. එවගේ ගාමීය ජනතාවට ඉඩම් නොලැබීම. ඒකම සමාජයේ පැවති කුල පීඩනය. මේත් ත්‍යන් සහ ප්‍රමාණත්මක අපි කතායකරොත් දේශපාලන බලපෑ විශේෂයෙන්ම දේශපාලනෙන් තොර කිසියම් කිසිදු ක්‍රියාවක් කළ නොහැකි තත්ත්යක් එදා පැතුුණ. මේවට පිටාව තුළතම මේ තරුණ ඒගරශයුණ මේ තරුණයෝ එක්වෙලා යම් මඟධන අරමුණක් විශේෂිත අරමුණක් සහ යොමුනේ ඕු අවදගත්තේ මංගොල්ල කන්නවත් එමන තම් මනිමරන්නවත් නෙවේ ඔවන්න අවදගත්තේ යම් සාධාරණ අවශ්‍යතායක් සඳ. ඒ කැරල්ල අසාර්ථකවීම හෝ අසාර්ථක කරවීම තුළ කවර පිසඳමක් තිබනක් නැතත් අද ඒ සම්බන්ධය නැමත අපි කතතා කළ යුතු තත්වයක් තින මට අවශ්‍ය වනේ ඒ පිළිබඳව නිරීක්ෂණය කරය ගැන යම්මාආකාරයෙන් අධ්‍යනය කරන පුද්ගලයන් සඳහා යම් පිටුව හලක් මේ තුනින් ලබාද. එතකොට අද එවැනි කරල්ලට අවස්ථාවක් තියනවද කිය යම් ගැඩලුුවක් ඇතියන්න පුල මකද එදා බලාපොරත්තුනු අරමුණ ෂ්ට නොවනොත් නොවනු නිසාම අද තරුණෝ ඒ ප්‍රශ් විසඳගෙන තියෙනවාද. අතවසම නැහැ. අදඒ ප්‍රශ්නය ගැටලු ුණ තෙගුුණ වෙලා අද සමාජය තුල පොපුර තත්ෙක පවාතින. ොට මේ තරුණ අද ැගිටියද.ඒ තරුණේ අද ඉදිරටඇවිල්ල කරල්ලක් ගහිදගෙන ැටලුවක් කෙන. ඇතම ේබගරීම් කැරලි ස්කාරිී තත්වයන් අද බලාපොරොත්තුවීම යම්මාකාරෙන් අනුවන ක්‍රියාවක්. මොකද එදා තිබුණු පොලීසිය එනත් මිල්ටරිය වනේ අද තියන්නේ අද රජයක් අහක බලං ඉන්න කන්න යම්මාකාරයෙන්මගේ කැරල්ලක් ඇැතුනොත් මොකද මල්ටරි බලය අනිවාමාරෙන් පාවිචි කරන. ඒගේ එවැනි පටිටාවක් ඇතිවෙනන්න ම් සමාජයේ විශාල දැනුවත්වීමක් අවශ්‍යයි තරුණු ඒකරශකිකීම සඳහ කෙසේ නමු. තරුණයන්ට යම් ආකාරයෙන් කවර හෝ ආකාරයක නැගිටීම් සිවිල් නැගිටීම් සඳහා අවස්ථාව ලැබීති වෙන. ඒ සඳහා ජයග්‍රාහහි අස්ථා කීපයක් අපි පසු කල තිීම. එයින් ලේව ගිරීමම් හෝ වවැෙනියම් කැල්ලිකාරි තත්වය ැතිවුණ සිවිල් කැලිඳහ අවස්ථාතින අසාධාර සමාජය ප්‍රශ්න රජයන්නේ සහා නිවැදි විසුන් ලබවා නොදෙනවනම් පැහැල්ලෙසමේ සඳහා. ඉදිරි එ ෙකු ධහරනඇත්තමයි සයිට ප්‍රශනේ ශිෂ්‍යාරය තුළ සයිටම් පෞද්ගලික විශවවිද්‍යාල පිටුවීම සම්බන්ධෙන් වන ක්‍රියාවලිය පරාජය කළ. ඒක විශාල කැරලිකාර තත්ත්යක් නොවනත් එය ලොකු ජයග්‍රහණයක් එක ලොකු සටන. ඒවගේ මෑතකාලේ රජයට බලපෑමක් කර උති සමති කොළම නැගනී පර්යන්තය පෞද්ගලි කරනයෙකිරි ොෝ විදේශ රටකට පැවරී සම්බන්ධයෙන් වන සටන එක ජෑග්‍රණය කරා ෘති සමතිය කොට මෙ වැනි සටන් අදටත් වලංගයි. එතකොට තරුණයන්ට ලක ආදර්ශයක්තියෙන හැතකේ කැරල්ලේ ආදර්ශ්‍යය අරගෙන ඒවගේම එය යම්ආකාර අලුත්විදියට හිතල. යම් අසාධාරණ යක්ක්තිනො නම් ජනතාවරස් කරන්න තරුණයන් රස් කරන්න වගේම තරුණයන් දැනුුවෙන් සන්නදධ කරල ඉඩ විරෝධය පෑමේ හැකි අවතිීම මට අ වස්්‍යුනේ මේ කෘතිය තුළ එවැනි අවස්ථාවක් රටතුල තියනෙන තරුණය ඔය සඳහා පෙළබිය යුතුයි කරකාා. එතකොට තවත්කාරනාවක් ක අපි කියන්න ඕොන මේ සඳහා තරුණයන් පෙළඹ වන්න ඇතන් සරුණයට යම් චිතනයක් ලබා දෙන්න හැකියාවක් තියෙනවද මේ පට පිටාවවතු. මොකද පැවතුුණුව ආණ්ඩු පැහැදිල්ලෙසම තරුණයන්ගේ චින්තනය මොටකිරීමේ ව්‍යාපාරයක් හෝ හිතා මතම කළ බව අපි පැදි වෙන මොකද මුල්කාලීනම හඇතක කරලින් පසේ අපිදන්නවා ඒ රජයන් සෛත විශෂය විශේධාරාවෙන් අයින් කර. ඉතිහාස විශය විශේධාරාවෙන් අයින් කර. එතකොට තරුණයන්ට ඒ සම්බන්ධෙන් වන දැනුම ඉතිහාස පිළිම දැනුම. එවගේම සනිවේදන මෙ හා සංවේධීභාවය අඳනාගන්නා සාහිත්‍ය විශ අයිංකරාම මෙ අයි කොහොමද මේ වගේ ත්‍යයන් තුල ඉදිරිට එන්නේෙෙන කාරනාව තියෙන. එද ඒ තත්්‍යයනුත් නිවැරදිී යතු. කෙසේ නමුත් අද තරුණයා තවශයම කියනවන තාක්ෂණික වශයෙන් සන්නධ වෙච පුදගලින් තරුණයට ෝකයේ දිහා ගොලිය වටපිටාද තා ශෂනිකව දැකිය හැකි උපකරණ තියෙන. ගේම ලංකාපුරා තමන්ගේ දැනුම සහ තමන්ගේ විරෝධය. එ වගේම තමන්ගේ අදහස ප්‍රකාශ කිරීමේ තාක්ෂණික අවස්ථාතිීර. එදා එවැන්නත් පාවි්චිකිරීමත් මේවස්සාධදි මංහිතනෝ වැදගත්වයි.ඒවගේම ඒ සඳහා ඔවුන් දිරිමත්ියයුතුයි ඔවු නිවැරදිව ප්‍රශ්නහඳරගෙන ඒ සඳහා නිවැරදි විරෝධයක් සහ නිවැරදි දැනුක් ඇතුව විසුඳුම් සෑගත යුතු කියෙන කාරණාතමයි මංමහිෙදී ෝජනකර.